අනුකුමාර මහත්තයා රඟපාන්න පුළුවන් ටැග් එකක් දුන්නොත් එීම හොඳම නළුවට ටැග් සෑන් ළඟින් යනවා ඇස් ඇස් කරකලා තොල් වට කරලා නේද කල්පනා කරන්න පුඩක් නේද නේද හරිද හරිද නේද එයා ආසෙද නැණි මිනිස්සු තේරෙනද ඔයා කැරකිලා යනවනේ කොල්මන් එනවා බලා ඉන්නකොට ඒ හින්දා දැන් ඒකට මිනිස්සු කොච්චර අවු වෙනවද බලන්නකො දැන් ඔබතුමාට මම උදාහරණයක් දෙන්න මම මේ නිකන් මං ඉන්නේ තුන් දෙනා ගැනම නාමල් ගැන කතා කරලා වැඩක් නැහැ රණිල් ගැන කතා කරලා වැඩකුත් නැහැ මම රණිල්ට එක උත්තරයක් දෙන්න රණිල් මහත්තයා කියන මම මහත්තයෙක් කියන්නකෝ පරණ නායකයා ඉන්න රණිල් මහත්තයා කියනවා එයාට විතරේ වැඩ පුළුවන් එයාගේ අපේ වැඩ බලන්න අපිට දෙන්න අමාත්‍ය ධූරය මම 140000 කොළඹ මම පක්ෂයේ මුළු බර මැද්ද මම 2015 මැතිවරණේ මම ඇද්දේ මම නියෝජ්‍ය ඇමති කවුද ඇමතිලා ගන්න අරික්කාල ආණ්ඩුව කවුද ඇමතිලා අකිල පකිල සාගල රවි වජිර නේද මේ පැත්තේ නේද අපේ රුවන්විජේවර්ධන නේද රුවන්විජේවර්ධන මහත්තයා ආරක්ෂක ඇමති අර සාරාංග ගහලා යනකොට වාහන 50ක් එක්ක මම දැක්ක ඇවිල්ලා යනවා හොරෙන් ලැජ්ජාවේ බෑ රතින්නා තුමුල රතින්නා පත් කරොත් එහෙම දුවන්න ගිහිල්ලා වැටෙනවා තරම් පැටිය නේද මේක ආරක්ෂක දෙනකොට අපි වගේ ඉන්න ඕනේ නේද ආරක්ෂක මහත්තයන්සේ පොලිසිය කවුරු හිටියොත් එහෙම සිල්වා මොකද්ද ඔය කරේ කැත වැඩ කරන්න එපා බලු වැඩ කරන්න එපා නීතිය ක්‍රියාත්මක කරනවා එහෙම ඉඳ ආරක්ෂකව තියෙන්න ඕනේ රංජන් විජයරත්න එහෙම හිටියේ කවුද ඊට පස්සේ සාගල පොලිස් බාර හැදෙති නියමට දියේ අනේ සිල්ව බලන්න කරපිට මොකක් හිටලද පුළුවන් නේ කතා කරලා දැන් මේක තමයි රණලක්ෂි මහත්තයාගේ දක්ෂය වැඩකාර හිටියා ගාමිණීලා වගේ ලලිත්ලා වගේ ජේ.ආර්.ලා වගේ ප්‍රේමදාසලා වගේ නියම් බඩු හිටියා එකෙක්ට දුන්නේ නැහැ දුන්නේ ඔක්කොම මේම කරගටිට එහෙනම් සහෝදරනේ එතුමා ගැන කතා කරන්න එපා අවුරුදු 30ක් අපිව විනාශ කරලා පක්ෂේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 70ක් විතර පන්නලා 500ක් විතර පළාත් සභා මන්ත්‍රීවරු පන්නලා 2500ක් විතර ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු පන්නලා මේක ඉවරම කරා පක්ෂේ එයින බැරිම තැන තමයි අපි එයාව පැන්නේ. එයින දැන් ආපහු එයා පොඩි දැක්කයක් ගහන්න අපිට පණිවිඩය එහෙම වෙනවා අපි ගණන් ගන්න ඒවා අපිට අය බෑ. ගියා නම් ගියා. මෙයාව විශ්‍රාම හරින්න පොතුමාලා 21 වෙනදා දෙනවද? ඡන්දේ. අලිත් මහත්තයාට දීලා අපි රණලික්ෂි මහත්තයා ගෙදර හරිමු. කියලා නිදිය ගන්න පොතුමා. විවේකසුවෙන් ගතකරන්න. තාපු ඇති ලංකාවම. රාජපක්ෂලා දැක් ගැව්ව ඇති යන්න පොතුමා දැන්. දැන් එනවා අනුර කුමාර මහත්තයා. එන සහෝදරනේ මම ආන්නේ අනුර කුමාර මහත්තයාට මොකද්ද තියෙන දැනුම දැන් කටින් මිල කියන්න පුළුවන් රට කරනවා කියලා සල්ලි හම්බ කරලා නැත්නම් දැන් මම බිල්ඩින්ග් හදුවා ඊයේ පෙරේද මම දන්නවා බ්ලොක් ගල් ගන්න කීයටද ගඩොල් ගන්න කීයටද ගඩොල් රුපියල් 35කට 37කට ගන්න පුළුවන් ප්‍රවාහණයට මම ගෙවන ගාණ දන්නවා සිමෙන්ති වලට මම හදලා තියෙනවා මම හම්බ කරනවා මට තේරෙනවා වාහනේ මගේ කැඩනම් මට වාහන 10ක් 15ක් තියෙනවා මම ඔබතුමාලට හොඳ උදාහරණයක් දෙන්න දැන් මාතක TN දිල්ෂාන් මහත්තයයි කොහෙද හිටියේ මන්නාරම අරුදුන රන්දම මහත්තයා TN දිල්ෂාන් මහත්තයා දැක්කම මම මතක් වුණා අර දිනා ඩීල් ස්කූප් එක කියලා ගහනවා දැක්කද අර පිටිපස්සට ගහන්නේ ෂොට් එක දැන් අනුර කුමාරෙන් ඇහුවොත් මොකක් කියයි මොකද ඩීල් ස්කූප් පොඩියද අල්පනද පොඩිය ගත්ත පැත්තේ දාලා මොල් ගාට එකක් දාලා දාගෙන ගියා ඇවිදින ඇවිදින ගිල්ල හිට ගත්ත ඕලේනවා හරි පොඩිද එනබෝ මේ මේ බැටදන් මේව ගැව හයයි නේද මේව දැව මේම ගැව හයයි ලේසි නේද හරි ලේසි නේද හරිද හරිද කියලා හිටනේ නේද නේද එහෙම නෑ නේද පොඩිද මොනවද නේද ඒක ෂොට්ද නෝ පහරවද හා ඕවද අපි ගන්නටි නේද හරිද හරිද එමනි දන්නේ අපේ මිනිස්සු අම්මා ආර ෂොට් එක මුණා නියමට ගායි කියලා. උගලන් දන්නවද ඔය බෝලේ කීයද දෙන්නේ කියලා? දැන් ඔය ඩීල් ස්කූප් එක ගන්න ඩිවිෂන් එක මම ඇව කීයද වේගය? බ්‍රෙට්ලි දාන්නේ. පැයට සැතපුම් 100යි. විදුලි කොටනවා වගේ. අත උස්සන විතරයි බ්‍රෙට්ලි දුවගෙන එනවා. උ දුවන්නේ තයියෙන්. ඇවිල්ලා අත උස්සන විතරයි පේන්නේ බෝලේ පේන්නේ. හැබැයි එළියෙන් අපිට අපේ අම්මලා හැම අයියෝ ඩිවිෂන් මෝඩ ෂොට් එකක් මූ ගැව්වේ නේද? අරින්ද සිල්ලට තනත් ජයසට මූ අපරාධනේ මේ ෂොට් එක ගැව්වේ නේද? කියනවා නේද අම්මලා?
මේ ගැව්වේ නැත්තම් මේ අපරාධය 100ක් ගහන්න තිබ්බනේ. එළියේ ඉඳලා ගහන්න පුළුවන් සහෝදරනේ. TV එකේ බලනකොට අපිට ලේසි. බෝල හැමින් එනවා වගේ පේන්නේ. අරක හිතන්නේ විදුලිය කොටනවා වගේ. බැට් එක දාන්න ගියා හිතා ගන්නවත් බැහැ. මිස්නොත් එන්න මූණ කැවුම් ගෙඩිය වගේ. බෝලේ වැදුනොත් එන්න. නේද? දත් ටික ඔක්කොම බඩේ. කල්පනා කරලා බලන්න කි. කල්පනා කරලා බලන්න දෙයක් නැහැ යකෝ බඩේ දත් ටික. කතාවෙන් නම් දෙන්න පුළුවන්. මම නෝර මාළු වල්ලන්න අපේ යාළුවෝ ටිකත් එක්ක පොඩි කාලේ අම්මගෙන් බෑග් එකක් ඉල්ලගෙන ගියා ගඟට. මේක බලනකොට මං හිතුවා ආය නම් මාළු වල්ලන්න යන්නේ කියලා. ආය ඇල්ලුවේ නැහැ ජීවිතේට මාළු. අල්ලන්න බෑ අපිට අහුවෙන්නේ නැහැ. හැබැයි අඳු කුමාරයන් ඇහුවා නම් මොකද කියන්නේ? හරි පොඩි දෙයක්. පොඩි එකක් කරා. කල්පනා කරලා. ගත්ත මිදුතු. ගත්ත පනුව ගෙව්වා. ගත්ත බඩේ. දැන් ඉතපොඩ. මේ නද ඇල්ලුවා. බල කල්පනා කරලා. නේද? හරි ලේසි. හරි ලේසි. පොඩි වල. නේද? හරිද? හරිද? නෑ ලොකු වැඩද? හරිද? නේද? මම වැඩද? මම වැඩද මාළු වල්ලා? පොඩි වැඩ නේ. නේද? ලොකු වැඩ වගේ කියන්නේ. දැන් අනුර කුමාර මහත්තයාට හඳුන්නේ ඇත්තට කොහොමද අත්දැකීමක්? පුළුවන් ඔබතුමාලා ආන්නේ ඔබතුමාලගේ වාහනේ දෙනවද? කවදාවත් එලවලා නැති මිනිස්සෙක්ට වාහනේ එලවන්න දෙනවද? දැන් මේක දෙන්නේ යකෝ රටනේ. මේ පුදුම හිවලු ටිකන මෙරට ඉන්නේ මොඩෝ ටිකන්නේ. මට හිතා ගන්න බෑ ජීවිතේට ප්ලේන් එකක් එලවපු නැති කෙනෙක්ට ප්ලේන් එකක් දෙනවද අපි? මේක ප්ලේන් එකක් දෙනවා වගේ වැඩ. ඔබතුමාලා හිතනවා නේද දැන් අපේ අම්මලා හිතනවා මං හිතන්නේ අමාරුවෙන් ජීවත් වෙන්නේ. අම්මලා හිතනවා දැන් වැටෙන්න ඕන බිමට වැටගෙන ඉඳන්නේ. ඔගොල්ලෝ හිතා ඉන්නේ බිමට වැටනේ දැන් ඉන්නේ. නෑ තව මෙච්චර ගොඩක් වැටෙන්න පුළුවන් මෙතනින් එහාට. මේක තේරුම් ගන්න මේ රටේ ඉන්න මෝඩ වහන්සේලට මං කියන්නේ. මේක මෙතනින් එහාට දුන්නොත් එහෙම වැඩ බැරි තාසන් කෙනෙක්ට අපි කවදාවත් එහෙම ඩීල් දාන්නේ නැහැ. අපිට ඕන නැහැ එහෙම. ගහනකොට ගෑවේ තෙලින් අපි නාම රාජපක්ෂට, මහින්ද රාජපක්ෂට, බැසිල් රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට සරම ගලවෙන්න අපි දුන්නේ තෙලින් වැඩ කරන ඒ ශක්තිය අපේ තාත්තා අපිට දීලා තියෙන ඉඳා. එහෙනම් සහෝදරයෝ ඒක න අපින් එක ඕනෙක් කෙනෙක් අපි චැලෙන්ජ් කරනවා. අපේ වාසනාවට ජීවිතේ එන්නේ නැහැ. මේ රට එච්චරම අවාසනාවන්ත නැහැ. පොඩ්ඩක් අවාසනාවන්තයි ගෝඨාභයගේ අලගඩියයි කියලා මේකට අපිට පොඩ්ඩක් තෙලවුණා. හැබැයි මේ පාර නැවත අපි 21 වෙනි අනිවාර්යෙන්ම 78 කැබිනට්ටුව නැවත JR ලා ගාමිණලා ලලිත්ලා ඉන්න අපේ දුවන්නේ JR ලගේ ලේ අපේ දුවන්නේ DS ලගේ ලේ අපි ගොඩ ගන්නවා 21 වෙනිදා 75 ලක්ෂයක් අපි මේක ජයග්‍රහණය කරලා ජනාධිපති අපේ අගමැති අපේ කතානායක අපේ ආණ්ඩුකාරය අපේ මහාමැති අපේ නගරාධිපති අපේ සභාපති අපේ මුළු ආණ්ඩුවම අපේ මාස 6ක් යනකොට